සමන්තා චක්කවාලි සු අට්‍රා ගච්චන්තුදේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ගමොකදං දම්මස්සවන කාකාලෝ අයංභදන්තා දම්මස්සවන කාලෝ අයංභදන්තා හම සවන කාලෝ අයංභදන්තා නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවතුූ වරහතු සම්මා සම්බුද්දස්ස, නමුතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස සාදුකයනකෝ. අතිගෞරුවණය නාවල දීවන්නා රජමහා විහාරස්ථානීහි වැඩවිසින පූජනය මහා සංගරත්නය අවසරයි. වාසනාවන්ත පිංතුනී අද දවසය උබ හැම දෙනාම එකමුතු වෙලා මේ විහාරස්ථානී තුළ ධර්මශ්‍රවණමය ධර්ම දානමය පංකමක් සිදුකරගන්න දවස. පිහතුනී අද දවස අපි අපේ ජීවිතේ ගැන. අපිට මේ ධර්මයේ දියුණු කරන්න ලැබෙන අවස්ථාව ගැන. මේ ලැබිච්ච අවස්ථාවෙන් අපි ප්‍රයෝජනයක් ගත්තේ නැත්නම්, අපිටත්වෙන ඉර නම ගැන අපි කරුණු ටිකක් ධර්මශ්‍රවනයේදී දැනගන්න උසාහයක් ගමු. අපිට මේ මනුස්ස ජීවිතයේ ලැබෙන්නේ පෙරපිනක් මත. මේ ලැබෙන මනුස්ස ජීවිතයේ තුළ අපි ධර්මය දියුණු කරගන්න උත්සාහයක් ගත්තේ නැත්නම්. කවද කොතන කොයි මොහොතේ හුස්ම ටිකයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. දැම් බලන්න මේ පින ඕනෑම වෙලාව කවසන් වෙන්නත් පුළුවන්. ඔබ අහලා ඇති අජාසත්්‍ය කුමාරය. පිටටු ගාතන අකුසලයක් කරලා අදටත් නිරේ. කල්පයක් නිරේ කෙලතින්. ආනන්තර යකුසලයක් කරපු කෙනෙක් කල්පයක් නිරේ. එදකොට තාම අපායි පැහෙනෝ. පිහතුනි හැබැයි. සෝවාන් වෙන්න පිනක් ඇතුව ඉපදිච්ච කෙනෙක්. ධර්ම අාවබෝධය ලබන්න පෙර පාපමිත්‍රේ කිස්සර වුණ. පාපමිත්‍ර සේවනය නිසා ධර්ම අවබෝධ කරන්න තිබබ පින වැහිලගිය. තමන්ගේ පියා මරල පීට්‍රෘු ගහත නකුසලයක් කරලා පස්සේ තමයි පසු තැවින්න පටන්ගත් වැඩේ වැරදුනාට පස්සේ. ඊට පස්සේ නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නෝ. බුදුරජාණන් වහන්සසිකින් හිතහදාගන්න උපදිස්ගන්න. දවසක් ධර්ම සාකච්ඡාවක් කරලා වන්දනා කර ස්වාමීණී මට රාජකාරි වගේයක් තියෙනවා කියන මැදලා පිටත් වෙලා ගියා. එතනී නැකිිටලා යනකොට බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියන ආනන්ද මේ අජාසත්්‍ය රජ්ජුරු. පීටටු ගාතන අකුසලේ නොකරානං අද මෙතන නැකටිනි සුවාන් වෙලාකිව. එතකොට සූවාන් වෙන්න පිනක් තිබ්බ කෙනා. අර පාපමිත්‍ර සීවනී නිසා ඒ පින වහගත්තා. එෙකොට බලන්න මේ බුදු කෙනෙක් පහළවෙච්ච කාලි නිවන්දකින්න පිනති බයත් ඒ අවස්ථාව වැහිලගිය අයි හිටිය. ඔය වගේ සඳහන් වෙනෝ රජගහනුවර මහදන සිටුවරයයි සිටු දියනයයි. දවසක් බුදුරජාණන් වහන්ස යානන්ද හාමුදුරුව සමඟ නගරි වඩිනකොට දෙන්නෙක් තැටි දෙකක් අරගෙන වයසක දෙන්නේෙක් හිගමනයනු. බුදුරජාණන් වහන්සේට අනුකම්පා සහගත සිනහවක් පහල වුණ. බුදු කෙනෙක් සිනහ පහල කරන්න මේ අපිහිනාවෙනවා වගේ නෙමෙයි. සතර දළදා අග විවර වෙනවකය. උන්හන්සේට ධන්තදාාතුන් වහන්සේ හත ිස් නමයි. උඩු ඇන්ද විසි නමයි යටියන්ද විසි නමයි. ඒ අතරින් සතර දළදා විසේසයි. ඒ සතර දළදා වහන්සේලාගෙන් බුදු කෙනෙක් සිනහ පහල කරනකොට සුදු බුදුර ඇැසක් විහි දෙෙන. සුදුපාට බුද්ධරශ්මියය බදුරජාන් වහන්සේගේ සිරස වට තුන්වරක් පැදකුණු කරලා බුදු රැසක් අහසට පැන නගෙනෝ. ආනන් ද හාදුර පිටි පස්සෙෙන් වැඩියා මේ බුද්ධ රශ්මියය දැකළ අහනෝ ස්වාමීණී විශේෂ කාරණයක් නිසාද සිනහපාල කරේ. ආනන් දන්නාර දෙන්න අදුර නොද කිලැවු. බුදුරජාණන් වහන්සේ මේ කියපු කාරණය ගැන ආනන් දහාදුර බලාගෙන හිටියමේ දෙන්න අනේ ස්වාමීනි මෙ අගරි හිටිය මහදන සිටුවරයි සිටු දියනයි නේදකය. බුදුරජාණන් වහන්සේ වදාල ආනන් දොයේ දෙන්න තරුණ කාලේ ධර්මාවබෝධයට මහන්සි ගත්තනං. ගිහිජීවිතේ අනාගාමී වෙන්න පින තිබ්බ දෙන්නෙ කිය. මැදිවයසේ උත්සාහ කරන කෙන අවුරුදු හත්තලිය පණහා පනස් පහ වගේ කාලි හරි උත්සාහයක් ගත්තනම්. අඩුම ගානේ සකදාගාමි වෙන්නත් පින තිබ්බකව. වයසට ගිහිල්ල සිහිකල්පනාව තියන නුවන තියෙන කාලේ ධර්මාවබෝධයට හිත නැබුරු කරලා උත්සාහගත්තනං සුවන් හරි වෙන්න පින තිබ්බකි. ආනන්ද තරුණ කාලේ උත්සාහ කරෙත් නෑකේ. මැදිවයසේ උත්සාහකරත් නෑ වයිස ගිින් උසහගත්තෙත් නෑ දැන් සිහිකල්පනාව නැති වෙලා ආනන්දොයි පිස්වුවයිංකි වැවිදෙනන්. එතකොට පිනතියනකං විතරයි සිටු තනතුරුයි ධනයයි ඔක්කොම තියෙෙන. පිනගැවිල අවසන් වෙනකොට සිටුකනුත් නෑ සම්පතුත් නෑ ඔක්කොම නැත්තට නැතිවේලා ව්‍යාපාරත්තිවරයි මහපාරි හිංඟා කනෝ. එතකට බලන්න මේ වගේ නිවන් දකින්න පිනතිබ බය මහපාරි හිගමනියයට වැටුනක් බුදු කෙනෙක් වැඩඉන්න කාලින්. ඇයිඒ උත්සාහන් නොකිරීම නිසා. ඒ නිසා උත්සාහය වීරිය මත තමයි පිනේ ප්‍රතිඵලේ නිලන්නතියෙන්. ඒ නිසා පිංගතුනි මේ ලැබිච්ච අවස්ථාවෙන් හරි අපි උත්සාහයක් වීරියයක් ගත්ති නැත්නම් අපිට හිස් සතින්ම මරණයට පත්වෙන සිද්ධ වෙන. මම ඔබට අපි ටික මරණය ගැනමේ මරණ මංචකේ ගැන ටිකක් කතා කරමක එතකොට තේරෙයි මොන තරං අමාරු වෙලාවක්තමි. ධර්මය අල්ලනේක කොච්චර අමාරුද මරණ මං්චකේ. දැන් මරණය ගැන ධර්මය පෙන්නනවා කරුණු තුනක් මේ සරීරයෙන් බැහැරට ඇදිලා යන අපි මැරෙනකොට. එකක් තමයි ආවිෂ ඉවර වෙන. මැරෙනකොට කෙනෙක්ගේ ආවිස අවසන් වෙනවා. එළකට උස්මාචකිිනව ශරීරෙතින උනුසුමක් තේයෝදහතුවා. ඒකන අපි අමුවෙන් කෑවත් දිිරවන්න. එකට ධර්මයකයනවා සන්තප්පන තේජෝධාතුව, ජීරණ තේජෝධාතුව, පා්චක තේජෝධාතුව පරිඩහන තේජෝධාතුව කියලා කොට සතරකට එක ක්‍රියාකාරීත්තුව යනු ධර්මය පෙන්න්න. ඇගේ තියෙන උණුසුම. මැරෙන්නකොට මේ සරීර උණුස්සුම ඇගෙන් බැහැරට ඇදෙනවා. එකන බැරුණහම සීතලවෙන් ඊළඟට විඤ්ඥානයේ කර්මාණු රූපියෝ සරීරෙන් බැහැ වෙලා යනවක්කේ. දැන් ඔය කරුණුත් වන බැහැරවනාට පස්සමිශරීර ගැන බුදුරජාන් වහන්සේ පෙන්න්නන්නේ වැඩකට ගන්න බැරි දරකඩක් වගේ එහීම කුණුවෙලා පස් වෙලා යනවා. ආයුසයි උණුසුමයි විඤ්ඥාණයයි බැරවුණට පස්සේ. දැන් ඔබ දැකල ඇති මැරෙන්න්න පනාදිනයි දැකලා ඇතින්නේ. ජීවිතේ ඕන තරම් ඔබේ ඇස්සිදිරිපිට සමහරවෙලාවට නෑදෑයු ඥාතීන් හිතවත් අය අසල් වැැසිූ පනයන දැළ ඇ. නිකං අවංකව හිතන් මැරෙනකොට වේදනාවක් දැනෙනවද නැද්ද තියෙනවද දැනෙනවනන අපි කැන මරණ වේදනාව කියලා එතකොට මැරෙනකොට කෙනෙකුට වේදනාවක් දැනෙනවා. දැන් ඔය වේදනාව දැනන්නේ ආවිශයිඉවර වෙන නිසා නෙමේ. විඤ්ඥානය බැහැරවෙන නිසාත් නෙමේ එනම් තීයෝ දහත්තුූ. ඇගේ බැසගත්ත වුණු සුම මේ පටවු ආාපෝ තීජුවායෝකින සතරමහා ධාතුන්ගෙන් හැදිච සරීරයක්. මේ සරීරයේ බැසගත්තඋනු සුම ඇඟෙන් එලියට ඇදිලා යනකොට විශාල දාහයක් දැවීමක් පිච්චීමක් දැනෙනවා. මේක තියෙනව ධර්මයේ අනාත පින්ඩික සිටතුමා දැම් පුෘ්‍රජ්‍යානය මේ ජනනාත පෙන්ණික සිටතුමා බදුරජාන්හස මුණ ගැහිච්ච දසමයි බනහල සුවාන් වුනේ. සිටතුමා මරනා සන්නවෙච්ච වෙලාවේ. සේවකයකුට කතා කරලා කියෙනවා නේ ඔඋබ ඉක්මනට යන්න කිෙනවා ජේත වනාරාමයට. ගිහිල්ල මගේ වචනෙන් බුදුරජාණන් වහන්සිට මදින්න කිනව ඉස්තරලා මේ වඳන්නේ අනාත පින්ඩික සිටතුමා වෙනුවෙන්. බැඳලා. ඊළඟට සාරිපුත්ත හාමුදුරුවන්ගේ කුටියට ගිහිල්ලා සාරිපුත්ත හාමුදුරන්ටත් වැැඳලා බුදුරජාණන් වහන්සේට මම අසනී පයි කියලා විතරක් කියන්න. හැබැයි බුදුරජාණන් වහන්සිට ආරාධනා කරන්නකි වෙන ශස්ෘු ගෞරවේ නිසා. සාරිපුත්ත හාමුදුරුවන්ට කියන්නකිවා. අනාත පිඩික සිටතුමාට බොහොම අසාධ්‍යයි අනේ මාව බලන්න එන්න කියල සාරිපුත්ත හාමුදුරන්ට පණ විඩේ කියන්නකිී. සාරිපපුත්ත හාමුදුරු ආරාධනය පිළි අරගෙන හවස්සරුවේ ආනන්ද හාමුදුරුව එ එක පින්ඩ පාති ගිහිලා සිටු මැදුරට වැඩම කර. දැන් ජේත වනාරාමේ පනස් හතර කෝටයක් වියදං කරළ හදල පූජකරපු දායකය. ප්‍රධානම දායකය. අනාත පින්ඩික සිටුවරය දැම් මරණ මංචකි. සාරිපපුත්තා හාන්දුරු ළඟ ඉඳගේ නහනව කොහොමද සිටතුමන කච්චිතේ කම නියන් ඔබට ඉවසන්න පුළුවන්ද. කච්චි යාප නියන් ඔබට වේදනාව දරක්න්න පුළුවන් දැහෝ. එතකොට මේ සිටතුමා තමන්ට මරණ මං්චකයේ දැනෙන වේදනාව උපමා හතරකින් කියනවා උපමාවලින් කියන් කියන ස්වාමීණ මගේ ඔළුව වටේට කෙනෙක් කඹයක් වෙලලා කිටි කිටි ගාල හිරකරනවාගේ දැන නෝකකි. අධි මාත්‍ර වේදනාවක් හිසෙන් දැනනෝ. ඊළඟ උපමාවෙන් කියනත් කෙනෙක් උල්පිහියකින් හිස්මුදුනට ඇනලා පලනොව වගේ තේරෙනගේ ැ අපික් කියන ඔලුව පැළෙන්න්නරි දෙෙනවකය ඒ වගේ උපමාවක් කියනවා. ඊළඟට කියන අනේ ස්වාමින විතරක් නෙමෙයි. තියුණු මස්කපන පිහියකින් මගේ බඩවැල් තීරු තීරු කප්න වගේ කුස ඇතුළින් අධි මාත්‍ර වේදනාවක් මතු වෙනවකි. හතරනි උපමාවෙන් කියනවා හතර දෙනෙක් ම උත්සන් ගිහිල්ලක් ගිනියගුරු වලකට දාලා පුච්චන වගේ මගේ ඇගම දනව කිය ඇයි. අර තේජෝදහතු ඇගේ උණුසුම මුළු ඇඟ පුරාම බැසගත්ත තේජෝ දහතුව උණුසුම සශරීරෙන් බැහැරට ඇදෙන්න්නේ යනකොට ඇඟයේ දාහයක් දැවීමක් පිච්චෙන වගේ ඇඟට දැනෙනවා. දැන් ඔය මරණ වේදනාව ඔබ හිතන්නේ හැමෝටම දැනෙනවද දැනෙනවද? දැනෙනවා හැබැයි වෙලාව වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට තප්පරයක් දෙකක් දැනන්නත් පුළුව. කෙනෙකුට තප්පර කීපයක් දැනඉන්නත් පුළුව කෙනෙකුට විනාඩියක් දෙකක් දැනන්නත් පුළුව පැය ගනම් දවස් ගනම් පනාදිනයි නැ දවස් ගනම් පනාදින අයත් ඉන්න. එතකොට මේ වේදනා බෝම්බ එකට වගේ සැනින් විසි වෙලා කුඩු වෙලා යනවනම් ඉනි තත්පරයක් දෙකක් හරි ේදන දැනෙන. ඒ නිසා පිවතුනී දැන් ඔන්න ඔය වේදනාවය මරණ මං්චක දැනන වේදනාව. දැන් ධර්මය උගන්නනවා හිත පිහිටවන භාවනා ක්‍රමයක්. ඒකට කියන්නේ වේදනානු පස්සනා සති පට්ඨානය කල සතර සතිපට්හාානි භාවනා ක්‍රම ගොඩක් තියෙනවා ඒක බුදුරජාණන් වහන්ස උගන්නනව වේදනානු පස්සනාව කියලා කොටසක්. මේ භාවනාවල් දියුණු කරගත්ත කෙනෙකුට කොයි තරන් වේදනාවක් දැනුනත් හිත පිහිටවල හිත වඩන්න පුළුවන් කියන. අන්න රැකෙන තැනක්. දැම් මේ ප්‍රායෝගිකව හිතක් පුහුණු කරලා නැත්නම්. හිත වේදනාව තුළ තැම්පත් කරලා වඩන ක්‍රමේ දන්නේ නැත්නම්. දැකලා ඇතනි ඉස්පිරිතාල වලනි දාතයක හූ කියනවා. මුළු ඉස්පිරිතාලෙම දෙවනක් කරන. හගෙනඉන්න බැයි ඉළඟට කියනයෝ එතකොට ඒ වගේ සමහරුන්ට මරනාසන්න වෙනකොට අන්තාසරණ අර වේදනාව දරන්න බැරිවෙනකොට දෙවනක් කරන හැබැයි දැන් හිතන්න දැන් ඔහුොම නිකම් මැරෙනවට වැඩිය ගින්නෙන් පිච්චිලා මැරුණොත්න අපිට නම් එසී ොවීවාකෙනලිති අපි හිතමු හැබැයි ගින්න පිච්චිලා ැරන්නත් පුළුවන් ැගිල්ලක් පිචුුණත් කොච්චර ේදනවදනේ. හැබැයි සාමාවතී ඇතුළු පන්සීයක් මැරුණෙ කොහොමද. ගින්නෙන් පුච්චල මැරුවේ. මැරුණ අනෙමේ මැරුවා මාගන්දී අවෛර මැදගෙන. මුළු ගොඩ නැගිල්ල පිටිින්ම ගිනි තිබ්බා. ත්‍රදිි පාංකඩ උතල කනුවලට වනු තෙල්වක් කරලා ගිනිගන්න තෙල් කොටු කරලා ගි පලිගන්න. හැබැයි මේ සියලු දෙනාම ධර්මය පුරුදු කරගත්තා අය. ැ මේ ික්ෂුණීන් වහන්සේලා අනෙමෙයි. උදේනි රජ්ජුරුවන්ගේ බිසෝවරු. එතකොට අර සාමාවතය නො නැගනිවරුණනි අපිට දැම් බේරෙන් අතක් නෑ අපිට තියන්නේෙ ධර්මය විතරයි. පුරුදු කරගත්ත ධර්මය වඩන්න කියෝ. ගොඩ නැගිල්ල ගිනි ගන්නකොට පන්සයම වාඩි වෙලා වේදනාන පස්සනාව වැඩුව. ගොඩ නැගෙල්ලත් එක්කම කරවෙලා ගියා හැබැයි පන්සයම සුද්දාවාස බඹලව ඉපදුනා අනාගාමි වෙලා. ලන්න ගින්නෙන් පිච්චනකොට ධර්මය සහි කරල ධර්මවබෝධයක් කරා යන්න පුළුවන් කිය. එතකොට අපිට පේනම් මරණ වේදනාවත් තුළ පවා ධර්මය සහි කරන්න පුළුවන්. හැබැයි එහෙම පුළුවන් වෙන්නේ ධර්මය පුරුදු කර ගත්ත කෙනාට විතරයි. මෙලෝ ධර්මයක් පුරුදු කරලා නැත්නම් හෝතියන වැරෙන්න්න වෙන කරන්න දෙයක් නෑ. අන්නේ නිසා ධර්මය පුරුදුකරපු නැති කෙනා ඔය වේදනාවෙන්ම, මානසික වැදගෙන වැටෙන අහිත විපිලිසර කරගන්න. ඔන්න පලවෙනි තැන අපිඉින් එක නිකම් බලමු ඔන්න මරනාසන්න වෙනකොට දැනන්න පලවෙෙනීම දෙයක් තමයි මරණ වේදනාව. ඊළඟට තියෙන අවධානම තමයි සිහිකල්පනාව දුරුවල වෙන්න පුළුවන්. දැන් පින්වතුනි අපේ පිනකට තමයි මේ සිහිය කියන එක රැකි ලතියෙන්. මේ සිහිය තමයි අපිට දියුණු කරන්න ලැබිච්චද. ද හිතන්න තිරිසං සත්තුයි නොුට සිහියක් තියෙනවද නැද්ද. නිකං හිතල කිය සිහිහත් තියන නොද නැද්ද. තියනවාේ බල්ලෝයේ වටේ ඇවිදලා ගේ හොයාගෙනඉන්න දන්න නැත්්ද. දන්නවා. එතකොට හැම සතෙකුටම සිහිකල්පනාවක් තියදවා. හැබැයි සිහි දියුණු කරන්න පුළුවන්ද ෑ. ඊළඟට පෙරේතේ කමනුස්සේ ගැන හිතන් බුද්ධ දේශනාවල තියෙනවා මැරුණට පසේ සමයිට පරණ වල් දදුරල් හයයාගෙන මේ. එතකොටු ඥාතින් හයාගෙනෙන් පස්සන්ෙන්න මොකදේ. ඒ සිහිකල්පනාව තියනවා මේ මගේ අය මේ මගේ ගෙවල් මගගේ ඩන් කියල ඉවට ආසාාවෙන් මැරුණු තේව පස්සෙ ඉන්නේ ඇයි සිහිියතියෙන් නිසා. හතුරන්ගෙන් පලිගන්න වයිට පැඳගෙන මැරුණු සිහියතියෙන් නිසා. නිරේ උපදින නිරිසත්වයට පවා සිහයක් තියනවා. ඒ තියනවා දීවදූත සූත්‍රය. අපායට ගියහම යමරජරු සිහිකරලා දෙන කියෙන නුබ මේ අපාහිටාවේ අම තාහත්ත කරපුය වගේවන්න නෙව. තමං විසිම්ම කරපු මේ මේ අකුසල් නිසායිකෙන අපායටාව. එතකොට තමංකරපු අකුසලේ තමන්ට සිහිකරල දීල තමයිකෙන අපාහියට ඇතුල් කරන්න. එතකොට අපිට පෙනවා එහෙනම් සිහියක් තියෙනවා සිහිකරන්න සිහිහ තියෙන නිසානි. හැබැයි මනුස්සලෝකෙ අපිට උපතින් එන සිහියක් තියෙන අපිනට ලැබෙන දෙවා. මේ සිහි අපිට දියුණු කරන්න පුළුවන් අන්නේ දියුණු කරන ක්‍රම තමයි ධර්මය තියෙන් තැන් බලන සතර සති පට්ඨානේ සතිකයන්නේ සිහිය. සිහිය දියුණු කරන භාවනා ක්‍රම තමයි මුළු සති පට්ඨානය පුරාම තියෙන්. අපි ප්‍රායෝගිකව ටිකටික හරි සිහිය පුරුදුකරොත් අපේ සිහිය ඉන්ද්‍රියක් හැටියට වැඩෙනෝ. එකට ධර්මයගැන සති ඉන්ද්‍රිය කියලා. සිහිය ඉන්ද්‍රියයක් හැටියට වැඩෙනවා. හැබයි අපිසිහ දියුණු කරලා නැත්නම් වයසට යන්න යන්න කයදුරුවල වෙන්නේ අම්සේද. කෙස්්ටික පැහෙනවා හම රැලි වැටෙනවා දට්ටික වැටෙනවා ඇඟට වාරු නැතිවෙනවා. වයිසට ගිහි ජරාජීන්න වෙන්නේ යම්සේද. සිහියත් ඒ වගේ ඒම දුරුවල වෙනවා. දියුණු කරපු නැති කෙනාගේසිහ වයිසට යන්න යන්න දුරුවලයි. දැම් බලන් හොදට බලන්න ඔය සහරාච්චිල සියලගෙන නික හිතන් අවකවනි. හොඳට හිටක අය හොඳ උගත් අයි සමහරු තරුණ කාලි හොන්දට වැඩකරපු මිනිස්සු හැබැයි වයිසට යන්නේ යන්න කල්පනාව නැති වෙන. තමහරුන්ට දරුව අඳුනන්න බෑ නෑදැයෝ මත නෑ ඥාතිීන්වත් අඳුන ගන්නබේ එතකොට අන්තහසර නැග. දැන් හිතන්න මනුස්ස ජීවිතයේ සිහිය දුරුවල වුණු සමහරු ඉන්නවා ඇගේ ඇඳු මක්තියාගන්න වයිසට යනට අහල තිනි තමන්ගේ අසූජි කාප අය ගැන අහලා නැද්ද. වයිසටකිි හිල්ල. ඉන් නෝමිනිස්සු. එතකොට අපිට පේනවා ඇයි මේ නොකන දේවලුත් කන්නේ සිහිකල්පනාවනේ. එතකොට මේ හොඳට හිටපු අය ඔන්න දෙවනි යනතුර තමයි මරනා සන්ඩ වෙනකොට අපි ධර්මය දියුණු කරේ නැත්නම්. ප්‍රායෝගිකව ධර්මය පුහුණු කරන්න උත්සාහයක් ගත්තේ නැත්නම්. වයිසට යන්න යන්න සිහියදුරුවල වෙනවා. සිහිකල්පනාව නැති වෙන. ට පසේ මනුස්ස ජවිත වටිනාකමක් නෑ ඔන්න දෙවනයක දැන් පලවෙනීගමකක්ද මරනාසන්න වෙනකොට කායික වේදනා ඔස්සේ අසරණ වෙන්න පුළුව. දෙවනියක තමයි සීහ දියුණු කරේ නැත්නම් සීකල්පනාව දුරුවල වෙන්න පුළුවන්. තුන්වෙනි අනතුර මරනාසන්න වෙන කොට ඔබ සමහර වෙලාවට විශ්වාස කරයි සහල්ලාට විශවාස නොකරන්න පුළුව මරනාසන්න වෙන්න කොට සිහිය දුරුවල වුුණොත් අකුසල් බලවත් වනොත් දරුණු අමනුස්්‍යයන්ට ගොදුරක්වෙෙන්. සිහිය දුරුවල වෙන්න වෙන්න අකුසල් බලවත්වෙනකොට ඥාති ප්‍රේතයෝ අමනුස්සියෝ වටකරගන්න. අපිට පේ නෑක. වෛද්‍යවරුන්ට පේ ෙත් නෑ මිසීලට පේෙන් ෙත් නෑ කැමරාවකින් හො වෙන්නත් බෑ හැබැයි මරනාසන්න කෙනට පේනවා. අන්න අපි මැරිච්ච තාත් අයිනවා කියන. මැරිිච්ච බාපයි නවා කියන මරිච්ච නැන්දයිනවා කියනවා. මැරිච්ච සිරිසේනය කකුලෙන් අිනවාගේ එක්ක බෙල්ල මිරිරනවාක අහල නෙද්ද. අනික් කාටවත් පේන්නේ. අපි බනිනවයිට බසමහරු. පිස්සු අපිට පේන්නේ අපිට පේන්නේ පැක කියේ බනිනවා. එතකොට අර මරණසන්න කෙනා ඉදිරියේ දරුණු අමනුස්යෝ ඥාති ප්‍රේතය පෙනී නොමොකද තමන් ඉන්න තැනට ඇදලගන්න උත්සාහ කර. එතකොට අර අමනුස්සයන්ට බයවෙන්න බයවෙන්න කුසලයක් සිහිකර කන්න බැරිවෙනවා. එතකොට අන්තාසරනු. ඔන්න තුන්වෙනි අනතුර. හතරවෙනි අනතුර තමයි කරපු කියපු දේවල් චිත්‍රපටිපේන වගේ සිහි වෙනවා. ඔන්න මරණ මංචකේ තිනෙන ඊළඟ භයානක්කම. දැන් අපිට ජීවත් වෙලා ඉන්නකොට. බෝදෙකුට ක ලොකු ලෙඩක් නැත්නං එක පාරට නිකං එහෙම දැනගත්ත නැත්නං මරණ බයක් ඇති වෙනවද නෑන. අපි මැරෙන් නෑකින හැගීමකින් වගේ තමයි අපි ඉන්නේ. හැබැයි නිකං හරි ගිහිල්ල වද්‍යවරයක් නිකමට හරි චෙක් කලකිවුත් ඔයාට නිකම් පිළිකාරක වගේ නිකම් පේනවා කියලා. අන්න හිතන්න පටන්ගන්නවා මරණ ගැන ඒවෙලේනං බඩ පපූ දනවා නින් දෙයන්නේ නෑ නිකම්ම මැරෙන ලකුණු පහල වෙනවායිට පස. එතකොට තමයි අපි මැරෙනවා කියලා හිතෙන්නේ. එතකොට නිකං හිතන් අපිට සිහිය තියෙනකොට කල්පනාව තියෙනකොට නික අපි මැරෙන් නෑ වගේ හිතනකොට අපි කරණ කියන දේවල් ගොඩක් තියෙනවන. ඒවාෑ විපාහක ගැන අපි හිතන්නේ. කොට එහෙම ඉන්නකොට කරගත්ත දේවල් ොල විපාක මරණසන්න වෙනකොටයි බලවත්තේ. ද බලන්න සමහරු මරාගෙන මැරරිනො එහෙම ජාතියයි නැද්ද එහෙමයි නැද. ඉන්න මැරුණුත් මැරෙන්න්නේ එක පාරයි කියයි අහල නැද්දේ වගේවා. හැබැයි බලන්න ඕන මරණවංචකේ අනි අපින යන ඔයි ලෙඩ්ඩුහහිම බලන්න. දහාතිය වදිනවානේ බුදු ඩොක්ට හනිේ හා මුදුරණ අපිටත් කියෙන බුදු හාමුදුරණීගෙනන අපි දැක්හ. ඇයි කොහෙෙන් හරි බේරෙන්න්න නෙවනේ ති ඒ නිසා අන්තසරණයි. දැම් බලන්න බුද්ධ දේශනාවක පෙන්නවා මාතා පුත්්ත බයසූත්‍ර කියලා තිනව දේශනාව අංගුත්තර නිකායි. ඒක බුදුරජාණන් වහන්සේ වදාලා මහනනේ කෙනෙක් අසරණ වෙලා, දෙමව්පියෙකුට නෑදෑයෙකුට ඥාතියෙකුට බේරගන්න බැරි අවස්ථා හතරක්ගෙනවාෙන හැමෝටම. එකක් තමයි වයසට ගිහිල්ලා එක් තැන්වෙලා එක තැන මලමුත්‍ර කරගෙන දුක්විඳිනකොට කාටවත් පැනලා බේරන්න පුළුවන් එයාට එහෙම වෙන්න දෙන්න බෑකිල බේරගන්න පුළුවන් බීරගන්න බෑ අන්තාසරණයි. ඊළන්ඟ ෙඩද්දුක් හැදිල අපි ඉතිම අන්ස භාග වගේ මොහ රෝගයක් හැලා නැකට ගන්න බැරුව පන නැතුව එක් තැන මළමුට්‍ර කරගෙන දුක්විදිනකොට අන්තාසරණයි. එතකොට ජරා ව්‍යාදි දෙකේදිම අසරණ වෙනවා. ඊළඟට විපත්වලදි. දැම් බලනස්ුනාමි වගේ විපත්තාව. හැමෝම අන්තාසරණයි. යි මොනවතිබ්බත් අපි අසවල් කුලේ අයි. අපිට මෙච්චර සල්ලිතන මෙච්චර ඉඩන්තයන අපි මේ ජාති අපිට මේ උපාද ඒකින් අත ඩක්තිෙනව අන්තාසරණයි. ඒ නිසා ස්වභාවික විශාල විපත්තිදිරී අන්තාසරණවි. ඊළඟ තැන තමයි මරණ මංචකේ හැමෝම මරණ මංචකි අසරණයි කියෙන්. දෙමව්පියෙකුට නෑදෑයකුට ඥාතියකුට හිතවත් කෙනෙකුට පැනලා අපේ කෙනාට ඔහොම වෙන්න දෙන්න බැ අපිඉන්වහිල පැනල බේරන්න පුලුවන් අන්තාසරණ. ඒ නිසා මරණ මංචක අන්තාසරණ වෙනවා තමන් කරපු දේවල් එකින් එක මෙනෙහි වෙන්න ගන්න. දැන් හිතන්න නිකං හිතන් අපිට සමහර වෙලාවට මේ ඇගේ හයිිය තියෙනකුට අපිට ඇති වෙනවා. ආරෝග්‍ය මදයක්. පිට ලෙඩවෙ නෑ වගේ හැඟීමක් අපිට එක හිතේ අවිද්‍යාසාගතව මතුවෙන් ඊළඟට තරුණ මදේ ආරෝග්‍ය මතේ එතකොට ඔය වගේ අපිට ඇතිවෙන හැඟීම් තියෙනවා නෑ අපි තාම තරුණ අපිට හයිිය තියෙන අපිට ශක්තිය තවකල් තිය නොහොම ඇතිවෙන හැඟීම් ඒ හැඟීම තුළ අපි වැඩ කරාට හිතන්න ලෙඩක් හැදිලා ටිකක් එක තැන් එක්තැංගුණු දවස්ගානකට හරි නිගන් අසරනක මත් දැන නැ අන්තාසරණ. අපි කතා කරා මරනාසන්න කෙනෙ කසරන වෙන පලවෙනිම දේ තමයි කායික වේදන. ඊළඟට මරනාසන්න කෙනෙ කසරන වෙන තැන තමයි සහිය දුරුවලවී සිහිකල්පනාව නැතිවෙන්න පුළුවන්. ඊළඟට සිහිය දුරුවල වෙලා අකුසල් බලවත් වනොත් අමනුස්්‍යයන්ට ගොදුරක් වෙන්නත් පුළුව. හෙම උන්න තත් සමහර වෙලාවට කරපු කියපු අකුසල්ටික මරණ මංචකේ චිට්‍රපටිපේනවාගේ මතක්වෙන්නත් පුළු අකුසල්සිහිවීමෙනුත් අසරනවෙන් ඔය හැමදේටම වැඩිය දරාගන්න බැරි දුකක් තියෙනවා අසරණකම ඒමකක්ද පියවිප්පයෝගෝ දුක්කෝ මකදදේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක අපිට මේ අපේ සංස්ෘතියත් එක්ක අපේ රටේ මේ ගොඩ නගිච්ච ක්‍රමවේදයක්ත්ෙක් අපිට අපි හැම වෙලාවේම මේ ප්‍රිය පුද්ගලයන්න එක්ක දරුව මේ මගේ අය මගේ දෙමව්පිය මගේ නෑදෑයු මේ මගේදේ මගේ මගේ කියලා අපි ගොඩ නගාගත්ත ලෝකයක් තියෙනවා. ඒ ගොඩ නගාගත්ත ලෝකය අතහරන්න වෙනකොට ඇති වෙනවා මහ විශාල දුකක්. අන්නේ දුක මරණ මං්චකයේ සියල් අභි බව. පියවිප්පයෝගෝ දුක්හෝ කියන එක මුලු ඇඟැ ඇතුලෙ බඩපපු ඇතුළෙන් ගින්දරක් වගේ පත්තු වෙන්න ගන්න. විශාල අසරණකමක් දුකක් අතහැරගන්න බැලුව අතහැරල දාල යන්න බැරුව ඇති වෙනවා මහා විශාල දුකක්. අන්නේ නිසා පින්ගොතුන දර්මයක් පුරුදුකර ගත්ති නැත්නම් දැන් හිතන් ඔය කිය පොක්කොම එකතු කර හිතන්න වා ඔක්කම එකටනෙන්නේ මරණ මංචකි. හා එක වේදනාව සිහි මුලාවීමෙන් ඇති වෙන අනතුර. දරුණු අමනුස්්‍යයන්ටක් බොදුරුවවෙන්න පුළුවන් ඉඩකඩ. ඊළඟට අකුසල් සිහිවෙලා ආසරණ වෙන්න පුළුවන්. ප්‍රීියන්ගෙන් වෙන්වීමේ දුක. ඔය ඔක්කෝම එකතු වෙලා මරණ මංචකය කෙනෙක් අසරණ වෙනකොට හිතහදාගෙන ධර්මය සිහිකරගෙන සුගති යනවා ැන ලේසි දෙන්ද. ලේසිද? ද කොච්ච අමාරුද කියලා. ඒ නිසා සුගතියකට පැනගන්නවා කියන්නේ අමාරුදයක්. හැබැයිඒ අමාරුදේ කරගන්න පුළුවන්. අමාරුදේ කරගත්ත එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි මේ සසරෙන්ම මිදිච්ච කෝටි සංඛ්‍යාත පිරිසක් බුද්ධ වාසනය පහළ වුණ. විශාල පිරිසක් මේ මරණීෙන් ජයගත්තා. මරණය ඉදිරි අසරණ නොවී ධර්මය හිත පිහිටවාගෙන සුගතිය ගියා විශාල පිරිසක්. එමන අපිටත් කරගන්න පුළුවන්. ඒ පුළුවන් වෙන්නේ අපි දැංග දම්ම මැරෙනව කියලා හිතන්න ඕනේ. අපි මැරෙන් ඇති ජාතියක් වගේ අපි ජීවත් වනොත්නම් මරණ මංචකේ අතහැරගන්න බෑ. ැ සමහරුවන්වනේ මැරෙන්න්න වැටෙනකම් තමයි ඉන්න ධර්ම අල්ලන්න මරණ මංච හිත ආ මංගේ ඒ වෙලාවට කරගන්නංකු කියෙලා හිතාගෙන ඉන්න. මරණ මංචක ඒ වෙලාවට තමයි අල් අන්හ දන්නේ. ඒ වෙලාවට අල් ගන්න බෑ අන්තාසරණ. අපි දැකල තියනවා මිනිස් වසරන වෙන හැටි මරණ මං්චකේ. ඒ නිසා පින්වතුනී සමහරු දහතයේ වදිනෝ. අනේ කම්ම කෙනෙක් බලන්න මම ගිහිල්ලා මටම හිතුුණා යූ මංගිය මෝඩකම කියලා. මාව දැක්කවෙලේ ඉනම් වදින අනේ හාදුරනයේ මටනම් මැරන්න බෑකර. හාමුදුරුව කොහොම හරි මාව බේරගන්න ඕනැක. දහතේ මිසීලට හැරිලා වඳනෝ. කට්ටියට දරුවන්ට ගනේ පුතේ මාව බේර ගනිම් පුතේ නේ ලොක පුතේ මට මැරන්න බෑකින ති බලන්නන මඩ පපුූ දනුව අපිටත්. තින් බං කල්මනා කළ කල්පනා කළ මන්ටිකක් කිය වන්නේ චොට්ටක් අහගන්නක පොඩ්ඩක් කොහොම ඉන්නකො ඉන්නකො කියලා ඔන්න ටිකක් අන්තන් නිසද්ධ කරලා. ඊට පස්සෙ මංකිවවා අම් මේ අපි කවරුත් මැරෙනු අනහි මටනම් ැරිද බැකිවතකොට ඊට පස්ස මංකිව හරි අම්ම පොඩ්ක් අහගන්නකු කියල මංකිව්වා රජවරු හිටියා රජවරුත් මැරුණා සිටුවරු ඉඳලා තියෙනවා ඉස්සර ඒ අය අද වල්ලපු තැන අත් හොයන්නත් නෑ සක්විති රජවරුත් ඉඳල තියෙනවා අහසිංගියා කියලා දේශනාවල තිය බුදුවරු හිටිය පිරිනිවන් පෑව. පසේ බුදුවරු වැඩ හිටිය ස්සර ඒත් පිරිනිවන් පාල. මහරහත්තන් වහන්සේලා වැඩ හිටිය. මේ ලෝකයේ උපන්නවූ සෑම සත්්‍යයෙක්ම මැරිනව කියලා ඔන්න මං බණ ටික් කියාගෙන ගිය. වැඩේ වනේ දැම්ම බණ කියනකොට ඔන්න ටිකක් අත් දෙක එකතු කලා වැඳගත්තා. තින් මං දැන් ටික ටික කරුණු කිය කියා මං ගානට මම හිතුව දැන් ඉතින් හරි තමයි ඉටිකක් කියල මං හිතුව. හිතලා ඔන්න මංගානට ධර්මකරුණු කිය කියා ගන්නකොට අනේ මන්දිහා බලාගෙන වැඳ ගත්තා. තින් මං ඔහොම කියලා කියලා ධර්මය ගැන කියලා මරණය ගැන විනාඩි පහළවක් විස්සක් හිතර මම් බණටිකක් කියෝ. කියලා මං ඇහුවා දැන්ඉතින් අම්මට තේරෙනවනේ ද ජීවිතයේ හැටි කියලා. ඒවුනාට හාමුදුරණේ මන්නම් මැරින්නෑ කියෝ. ඔන්න වැඩී? මරණ මං්චකයේ ධරමයක් නැතිවුණොත් අන්තාසරණයි. ඒ නිසා අපි හිනා වනාට අපි කාටත් ඔය අවස්ථාවට මූන දෙන්න සිද්ධ වෙන. දෙන්නෙක් කොච්චරාදරෙන් පණට පණවගේ ජීවත් වනත්. කවුරු හරි ඉස්සර වෙනවද නැදද. ජීවිතේ කවුරු හරි ඉස්සර වෙනවා. මේ අතාර්ථයට අපි මූුණ දෙන්න සූදානංගුණේ නැත්නම්. අපි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ, බොහොම අවාසනාවන්ත විදිහට ගෙව්පු කෙනෙක් බවට පත්වේ. අපි දුක් විඳලා ඉගෙන ගත්ත වෙන්න පුළුවන්. අපි හොඳ රස්සාවක් කරාවවෙන්නත් පුළුවන්. යමක් ගොඩනගාගෙන යානවාහනරගෙන ගෙවල් හදාගෙන කාලබීල හොඳට ජීවත් වනා වෙන්නත් පුළුව. හැබැයි මේ ටික කාලය ඉඳලා කල්ප ගානක් අපාහිටනං ඇදෙන්නේ. කවුද බේරගන්නෙන්. නතම් මාතා පිතා කයිර අම්මතාත්තට අපායිෙන් බීරන්න බෑකෙන්. අන්‍යවාපිත ඥාතකා අන්‍ය වූ නෑදෑයෙකුට ඥාතයකුට පැනල බේරන්නත් බෑකෙන්. සම්මා පනීහිතංචිත්තන් තමන් උත්සාහෙෙන් වීරියෙන් ධර්මය දියුණු කරගත්තොත් සෙියසෝනත් හතුෝ කරෝ. ධර්මයෙන් අයි කෙන තමන් සේෂ්ඨත්වය කරායන් ඒ නිසා මේක තමන් ගෙදයක් අමං කළ යුතු දෙයක් ඒනිසා පංගතුන ලොකු උත්සාහයක් ගන්න වීරයක් ගන්න හුද ආදර්ශවත් සිදුවීමක් තින මං ඔබට කියන්න ො මාව හම්බෙන් මං යි සහද දවසවෙන් කලා තියෙනවා උදේවරුය. සෞද දවස කාවා අම්මෙකුයි ඒ කනයි මහත්‍යයයි නොනැයි දරුව තුන් දෙෙනයි පොඩි දුව එක වසරේ ඉන්නේ අනි දෙන්න පුතාලා ැ පිලිසඉතින් එනවා බණටාරාධනා කරන්න නවා හම්බෙන්න්නේ එනවා වැඳලා යන්න එනවා එකඒක ජාතියයි නවා. ම හම්බෙන්න්න ඇතුල් වෙන කොටම මට නිකං අපිට කෙනෙක් දකිනකොට ඇති වෙනවා නික ප්‍රසායක් පුදුම නිකං ඇතුල් වෙන විදිහටම බෝම ප්‍රසාධයක් ඇතිවුණ. හරි පිළිවලට මේයි එළියෙයි දං හරි පිළිවල්ට ඉස්සල්ලා තාත්තයි ළඟට රාම්ම දර්ුවෝටික පෙළට වයස් පිළිවලට තමයි. ඔක්කෝම වැඳගෙන පපුුවට අධක තියාගෙන වැඳගෙන තමයි පේනමානීදං ඇතුල්ලෙන්. ඇවිල්ලා ලස්සනට පෙලට වාඩි වුුණා. වාඩිවෙලා අර පොඩි දුවටත් කටපාඩක් ඔක්කෝම එකම හඬට සීලවන්තංගුණුවන්තන් කියලා ගාතාවක් කියල බෝහම ලස්සනට වැද. වැඳල මේ ඔක්කෝ මංකිව මේ පොඩිපුුට තියෙනවා එතන ඉදගන් මංකිව පොටුවකින් වාඩිවවෙ එක අනේ නෑස්වාමි නහස අපිට මෙතන හොඳයි කියල ඔකෝම් බම ලස්සට වාඩියු. නෝන කියනව හාමුදුරනේ අපි ගෙදර පන්සලකට වඩා අපි හොදට ධර්මේ ප්‍රගුණ කරන්න අපිම හදාගත්තක උදේට ඉස්කෝල ගියත් වැඩට ගියත් ඒ නෝන ඩොක්ට කෙනෙක් මහත්‍යය බැංකූක දුක ෙද වැඩ කරන කෙනෙක් එතකොට මේ අය උදේට හැමදාම ළමයි එක්ක බුදුන් ඇඳල තමයික ගෙදරින් පිටත් ඔක්කොම එකට බුදුන් අදින් හවසට ඇවිල්ලා මල්කඩාගෙන ඔක්කොම ගෙනල්ලා සුද්ධ පවිට්ට කරලා සුවන්දුන් අල්ල ඔක්කොම කරලා තාත් එනකම් බලාගෙන ඉන්නවා. තනියෙන් වදින්නේ කවුරු. ආවට පස්සේ ඇඟ පතහෝදගෙන ආප ගමන්ම කට්ටියම බුදුන් අදින්. එහෙම බුදුන් ඇඳල ඉස්සරලා පටන්ගත්තකය විනාඩි පහලවක් මයින්ත්‍රී භාවනාව කර දැන් විනාට විස්සක් විසි පහ කරනව හමදා. දවසින් දවස භාවනාව දෙන්න එක එක් කියෙන. එක දවසක් තාත්තා. ඊළඟට අම්ම. ඊළඟට දරු. ඉතින් කියන හාව දුන්නේ මේ පොඩි දුව තමයිකිව ඊ අපිට භාවනාව දුන්. ඇති මංකිව කියන්නක කියලා අනේ හරිී ලස්සනට මයින්ත්‍රී භාවනාව බොහෝම ලස්සට ඇස් දෙක වහගෙන වැඳගෙන කිවර ලමය. බලන්න එක වසරේ දුවෙක්. ඊට පස්සේ ඉතින් කියනවා එහෙම බුදුන් ඇඳලා ඉවර වෙලා එතනම තුනුරුවන් වැඳලා. වැඩිහිටි පිළිවලට දරුව ඉස්සරහ වන්දනා කරගන්න. අර අම්ම තාත්තට වඳීනෝ. අර දරුව එකක පිළිවලට වන්දනා කරගන්න. ඊට පසේ තමයි කෑම කන්න මේ සිට යන්නේ. එහම කෑම මේ සිට ගිහිල්ල වාඩි වෙලා ඒ අමක් හිී බල ජීත ගොඩ ැෙන හැති දැන් අපි දකින්න දැ සමහරු මේ කසා ද බඳන දවසනි කඒක් කෑලකාග ච්චරන්නේ. එක්කෝ අවුරුද්ධට නන් කිවත් කෑලටේ ති ච්චරයි. අම්ම කියන ෙදර යන්න අම්මානය අතම ගෙදර ප්‍රධානය කෑම ඔක්කෝම වාඩි වුනාට පස්සේ පලවෙනි කට මහත්තයට කවල දරුවන්ට ඔක්කෝම පිළිවල්ටෑ කටකට කවල තමයි මේ සදගන්නේ අම්ම කන්න එහෙම ඉඳගන්න කෑම කනවිලා ඒ අයක් නවා හාමුදුන අපි කෑම මේසෙත් කතා කරන්නේ ධර්මී විතරයිකය. පිට ගිනි අරතයෙන් විසාකාරටු ගන් පිට ගිනි ගෙල්ලෝට ගන්න එපාක. ගෙදරගිනි පිටට දෙන්න අත් දෙපාගේ ඒ වගේ අපි රටේ වෙන දේවල් ප්‍රශ්න ගමී නැ කිසිම දෙයක් අපේ ගෙවල්ලු අපි කතා කරන්න කිය. ඒ මේ මහත්යක්කිෙන අනේ හාදුන්නේ අපේ නෝනම් මට නින් දෙයනකං ඇඳේද බණපොතක් කියෝනො කිය බනපොතක් තමයි ඉතියාගෙන කියවන්න තින් ඒ අය ගෙදරවෙන්න ප්‍රවෘල්ති අරම රටේ මොනුවත් දන්නන්නේ බලන්නේ බණවිතරයි යහන්නේ ලන්න ෙවල් ගොඩනගෙන හැටි කියලාවේ මගේ පහගේ කාලවෙේ ධාතුන් වහන්සේලා ගැනම දේශනයක් කර මේ බණ පුද්දුම විදිහට ලංකාව ජනප්‍රේ වඋනාාමන් ධාතු පරිනිර්වාණය ගැනව සරව්‍ය ධාතු ගැන කරපු දේශනාව ති මේ බණපටිය ඒ අකින අනේ හාදුනේ අපි සිය පාරක් පිතර ඔය බනම ඇහුවකි වගේද දැන් කියනවා අර කට්ටියට කටපාඩම්මට කියන හාමුදුුව අහල බලන්නකොම අපේ දුවගින් එයාට කටපාඩං කියය මං ඇහවයිඉතින් හරිහුර තල්මේ පොඩි දරුවති මං ඇහව මේ දුවේ මේ ලළහට ධාතුන් වහන්සේ වැඩඉන්න කොහෙදක මේ පොඩි ළමයන් නිකං උත්තර දෙන්න වැඳගන්න. පපෝට අත්දක තියලා බැඳගන්නවා. වැඳගෙන කියනවා සේරවීල මංගල මහා චෛත්‍යය තමයික වැඩයින්. ඊට පස මං ඇහත් දුවේ එතකොට මේ දළදා වහන්සේලා එක් දළදා වහන්සේ නමක් දිවිය ෝක වැඩඉන්නව. ළඟ දලදා වහන්සේ නාගලෝක මංක තාම නාගලෝක වැඩයි නො නෑනේ දැන්නම් සුමාවතියට වැඩම කර ලකිෝ. අර ඔක්කොම විස්තර මේ ළමයට කටපාඩ. එදකොට බලන්න මේ ධාතුරන් වහන්සේලා ගැන අහන බන අන්න බලන්න පවුලක් හැඩ ගැහෙන හැටි ධර්මයත් එක්. අන්න එහෙම ධර්මානුකූල අපේ පවුල් ජීවිත හදාගත්තොත් අන්න සුගතියන්නා යමුතුූ සහයක් දරන්න ඔන්නේ ඒ නිසා ගෙදර ධර්මය පුරුදු කරන තැනක් බවට පත් කරගන්න. දැන් හරිම පුදුමයි ඒයි අන්තිමට කතා බහ කරලා ඉතිං වැඳල කරලා යනක් බලන්න මේ ළමයින්ට පුරදු කරලා තියන හැටේ. අර වැඳලා යන්නෙත් අඩි දෙකතුනක් පස්සෙන් පස්සර ගිලගේ එලියටයන්. බලන්න ඒ පුරුද්ධ. අර අම්ම තාත්ක් ගෙදර ඇති කරපු පුරුද්ධ මේ පොඩි ළමයින්ට ඉදම් පුරුදු වෙනන හැටි. ඒ නිසා අපිට දර්මානුකූලව පවුලක් හදාගන්න ධර්මයක්ත් එක්ක ගොඩ නගෙ. දැ බලන්න එහෙම වෙනකොට ආදරය. එක නිකා ගැන තියෙන සෙනෙහාස. ගෞරවේ කවදාවත් සැකෑ ඇතිවෙන් එනේ. ප්‍රශ්න ඇතිවෙන් නැගෙවල්වල රන්ඩු සරුවල්නෑ. එතකොට බොහෝම ආදරින් කරුණාවෙන් දර්මානුකූල පවුල් ජීවිත ගත කරන්න පුළුවන් පරිසරයක් ගොඩ නැගෙන. අන්නේ නිසා පංගතුනී අපේ ජීවිත වලට ධර්මය ඇතුල් කරගත්තුොත් විතරයි අපිට මේ ධර්මයයක් එක්ක සැනසිල්ල ජීවත්ව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ගිනි ගොඩවත්. අපි ළඟට එනවන්නේ නොයේ ප්‍රශ්නය නවා තිය නිසා පින්ගතුන හැම තැනම බත් ගත්තහම තියනෙ ධර්මයක් නැතිවී. ධර්මය ජීවිතයට ඇතුල් කරගන්න ඇතුල් කරගෙන ධර්මානුකූල පරිසරයක් ගෙදර ගොඩ නග. අන්න එතකොට තමන්ටම තේරයේ දවසින් දවස දවසින් දවස ධර්මය කරා යන්න යන්න ධර්මය දැනෙන්න්න දැනන්න ප්‍රශ්න අඩුවෙනු. කරදර අඩුවෙනෝ. මනුස්සයන් අතරතින සතුට සැනසීම සහෝදරත්වේ ආදරය සෙනහස වැඩි වෙන. අන්නේ නිසා ධර්මයත් එක් ජීවිතයේ ගොඩ නගන්න උත්සාහයක් ගන්න. දැම් බලන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. දවසක් දෙවිකෙනෙක් ඇවිල්ල බුදුරජාන් වහන්සේට ගාතා කීපයක් කියෙන්. අච්චෙන්ති කාලා කාලය වේගෙන් ගෙවෙනවකීෝ. කාලේ ඉක්මනින්ම ගෙවිලා යනවකිය. තරයන්ති රත්තිෝ දවල්රෑ දෙකත් ඉක්මනින් ගෙවිලා ගෙවිලා අවසම් දෙවී යනවකයෝ. වයෝගුණං අනුපුම්බං්ජහන්ති මේ ලෝකෙ සත්‍යයෝ ඉපදිච්ච හැමෝම කාලය ගෙවෙන්න ගෙවෙන්න දවල්ටෑ ගෙවෙන්න ගෙවෙන්න දවසින් දවස මරණයට ලඟවෙන කිය. ඒතම් බයන් මරණයේ පෙක්කමානු මරණ ඉදිරයේ බයක් දකින කෙනා පඤ්ඥාණි කයිරාත සුකාවහති. ජීවිතයට සැපගෙනත් දෙන්න පින්කරගන්න මහන්සිගන්න ඕනෙ කියලා ගාථාවක් කියලා ඒ දෙවි කෙනා බුදුරජාණන් වහන්සේ ඉදිරී පෙනී හිතිය. බුදුරජාණන් වහන්දැන් අපිට පේනෙමේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ අනුමත කරයි කියලනෙ. කොටසක් අනුමත කරා දෙවිය? ඔබ කියපු ගාථාවේ බොහෝ ප්‍රමාණයක් හරිකීෝ. අච්චෙන්ති කාල කාලේ වේගෙන් ගෙවිලෑනො ඒකනම් හරි. තරයන්ති රත්තියෝ දවල්රෑ දෙකත් ගෙවෙන. ඒකත් හරිකියෝ. වයෝගුණං අනු පුබ්බන් ජහන්ති උපන්නාවූ සත්වය දවසින් දවස වයිසටයනුව ඒකත් හරිකියෝ. ඒතම් බයන් මරණයේ පෙක්කමානු මරණ ඉදිරයේ බයක් ඇැතිගැනීමක් ඇති කරගන්න ඕ ඒකත් හරි හැබැයි පින්විතරක් කරලා නතරවෙන්න පාකීිය. මරණය ඉදිරියේ බය දකින කෙනා ලෝකාමිසේ අතහැරලා නිවන කරා යන්න ධර්මාවබෝධයට යන්න මයිකව මහන්සි වෙන්නෝ. අන්නේ නිසා ධර්මාවබෝධයේ ඉලක්ක කරගත්ත ජීවිතයක් ගොඩනගන්. අන්නේ එතකොටයි ඔබට මේ ලැබිච්ච මනුස ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුව. එහෙම නැත්නම් හිතන්න කන් අපි අවංකවහිතම අපේ පවුල්ලොල බෞද්ධනාමෙන් හිටපු අය. බණත් අහපු අය පින්කනුත් කරපු අය දැන් නිකං අවංකව හිතන්න අපිටවත් විශවාස දෙක්කෙන එක්කෙන ගැන හිතුවත් මේ අය නම් සුගතිය මයි කියලා. අවංක විශ්වාසයක් තියෙනවාද. එහෙමනෑ අපිට සැකයි. කොහේ ගියාද දන්නේ නෑ. කොහහි ඉපදුනාද දන්නේ අනේ පින් ගන්න පුළුවන් තැනක ඉන්නවද දන්නේ. අපි මේ දෙන පින් ගන්නවද දන්නේ. එදකොට ඔය වගේ දේවල් අපේ හිතේෙනද හිතෙන ඇයිඒ අපි දන්නවා මේ ජීවත් එච්ච ක්‍රමය තුළ සුගතියක යන්න තරම් බලවත් පින්කරගන්න බැරිවෙන්න ඇති. එහම සැකයක් අපිට තියෙනවන්න තැන් තරුණ කාේ ැදිවයිස ගැන හිතන්න අධ්‍යාපන පැත්ක තියම් ඊට පස්සේ රස්සාාවට මහන්සේන මුළු ජීවිතය. රෑට මහන්සේලා ගෙදරයන්න. ඊළඟට බොහෝ දෙන කර හූනනියම් පෙට්ටියළඟ ඉඳගන්න රෑ? පසේ රැත් දොළහ එක වෙනකං ඒ හූනියම වදිනෝ එකින් එකට ටෙලිනාට ටික බල බලා ඉන්නෝ සමහර ශ්‍රී ලංකා මාතා ගිල සෝගනෝ ඒත් බලාගෙන ඉන්නවා ඒම ඇත් තින්නෝගෙවල්ලල එක්ක පුටුවම නින්ද ගිහිල සමහරුන්ට එතකොට බලන්න ඒ වගේ මහනසිකත්යන්නෙම ඉතියෙන් ඊට පස්සෙ ඔන්න පහුවදාට ඔන්න උදේම නැගිට්ට වැඩට ගිය ඔහොම තමයි දවසගේවෙත් ඔහොම දවස ගෙවිලා ගෙවිලා අන්තිමට ඔය පෝයක් එනකොට සෙනසුරාධ ඉරිදාවත් හිතන්න දැන් සතියේ දවස් පහේම අරවිදිහට මහන්සි වෙලා සෙනසුරාධ ඉරිදට වැඩිපුරම කරන්න හොඳට නිදාගන්නේ එක දවල් වෙනකන් නිදියන්න ඇද. අර ඇගේ අමාරුව යවන්න හිතටත්්ටිකස් හැනසීම අ තිය දවස දවල් වෙනකන්න නිදාගන්න. ඊට පස්සේ ඉති ඔය රෙදිටිකක් හෝදගන්නේ කර සතිීම බ වැඩ ටිගේ සුද්ධ කරගන්නෙ ෝයි ටික කරගන්නවා කලාතුරකින් තමයි පෝයකට බණක් අහන සිල්ගන්න ඒකත් ඉතින් පෙර පෙනක් මත යොමුූනොත් තමයි. ඔහොම ගෙවෙන ජීවිතේ තුළ ඉන්දලහිටල තමයි බනක් කැහෙන්. ඉඳලහිට තමයි පින්කමක් කෙරෙන්. ඉන්ඳලහිට ලතමයි ධර්මයකට හිතක් නැඹුරුවෙන්. එහෙම පින්කරලා අරවගේ ජීවිතයකට නං අපි පුරුදුනේ පිට පුළුවන් වෙයිද හොම ඉඳල මරණසන්න වෙනකොට සියල්ල අතැහැල්ල සුගතියකයන් අවංකවහිතත් පුළුවන්ද. අමාරුයි. ඒ නිසා ජීවත්වෙන ජීවන රටාව ධර්මානුකුලො වෙනස් කරන්න වෙන. අපේ පවුල්ොල්ල ඔය ක්‍රමේට මෙ හිට පු ඥාතින් විශාල පිරිසක් අද දුගතිය. එතකොට අපිට පේනවා එහෙමනං මේ ජීවත්වෙන ක්‍රමේ වැරදි. ඒ නිසා පින්ගතුන. ධර්මයත් එක්ක ජීවත් එන්න පුරදුුවෙන්. මිනිස්සුයින්වා හරිම කාරය බහුලයි හැබැයි පුදුම විදියට ධර්මයත් වඩනු. වාහනක ගියත් යන එනකම් එක්කු බණපටියක් අහනු සමහර. ගෙදරාවත් ධර්ම කතා කරනු. නින්ද යනකම් බණක් අහන. ඒ අතරතුර රස්සාත් කරන අ ව්‍යාපාරත් කරනවා ජීවන අරගලය කත්තේ දෙනු. හැබැයි ඒ ඒත් එක්කම ධර්මයක් ජීවිතයේ ටික ටික හරි පුරුදු කරගෙන භාවනත් කරගෙන ඉන්න මිනිස්සුයින්. අන්නේ නිසා ඔබ ඔබගෙන් අහන්න මේ ජීවත් වෙන විදියටට ඉද ලාම් මම් දැම් ැරුණොත් කොහේ අයිද. ඕකයි ඔබට තිය ොකුම් ප්‍රශ්නය. මේ රටේ ප්‍රශ්නවත් දීශපාන ප්‍රශ්නවා මේ කවුරුම් ඉල් අයිද කවරුමකක් වෙයිද දැම්මොක් වෙයිද ඕයයික්කත් නෙම අපිට තියන ප්‍රශ්නේ දැම්මම් මැරුුණොත් කොහේ අයිද. අන්නේ ප්‍රශ්නි හැමවිලායම ඔබ ඔබෙෙන් හරද සාක්ෂීන් අහන්. එදකොට ඔබට උත්තරයක් නැත්නම් කියන්න බෑ මොකක්වීද දන්නේනෑ. විශ්වාසනය. ඒ වගේ උත්තරනං ඔබට තියෙන්නේ ඔබටම තේරෙන ඔබ ප්‍රමාදයි. ඔය ප්‍රශ්නි ඔබෙන් අහනකොට ඔබට ඇති වෙනවනං විශ්වාසයක් මම හොදට සද්දහ වඩපු කෙනෙක් මම සිල් රැකගත්ත කෙනෙක්. ම දහම් දැනුම තියෙනවා මං හොඳට පින්කරලාති නවා මනම් දැම්මැරුණත් සුගතයමයි කියලා තමන්ට තමන් ගැන විශවාසයක් ඇතිවෙනුහනම් අන්න මේ මනුස්ස ජීවිතන් යමක් කරගත්ත කෙනෙ. අන්නේ නිසා ඒ විශ්වාසේවත් ඇති කර ගන්න දක්සවෙන්. ඉතින් එහමනං ඔබ හැම දෙනාටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර. සද්ධ, සීල, සුත, තියාග ප්‍රඥාගන පහ වඩන්. ඒ කරුණු පහ වැඩෙනකොට තමයි මරණය ඉදිරියේ අසරණවෙන් නැතුව මරණය ඉදිරිය ලොකු ශක්තියක් විශ්වාසයක් දැනෙනවම් මම දැම්මැරුණ සුගතිය මයිකෙන් විශ්වාසය. අන්නේ නිසා ඔබ හැම දෙනාටම සද්දා සීල සුතතියාග ප්‍රඥා දියුණු කරගෙන. උතුන් වූ දරමේ ම අවබෝධ කරගන්න වාසනා උදාවේවා කල ප්‍යාශීර්වා කරනු. එ පිගතුනනි අද මේ ධර්මදේශනාවෙන් ධර්මාණු ශාසනාවෙන් රැස්කරගත්ත සියලු පින පින් කැමති සියලු දෙවන්ට අනුමෝධන් කරමු දෙවියෝම පින් දැකබල අනුමෝදන් වෙෙත්වා. දෙවියන්ගේ දෙව්‍යස්ස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහ වහා සසරදුකින් අතමිදීවා කියල සාදු කියල දෙවියන්ට පින්ද. එවගේම මේ ධර්ම දේශනාවේ ට්‍රෙස්රගත් සියලුපං විහාරස්ථානයේ වැඩවිසෙන පූජනී නායක හන්තුරන් වහන්සේ ප්‍රධාන සියලූම ස්වාමීන් වහන්සේලාටත් අනමෝදන් වෙලා උන්හන්සේලා නිදුක්කේවා නිරෝගීවේවා කරන ශාසනක කටයුතු දියුණු කරගෙන. උතුම් වූ ධර්මබෝධය පිණිසමේ සියලුපින් උපකාර වේවා උපනිස්ශ්‍රය වේවා කියලාශ.